අයිබෝන් සුබ උදෑසනක් වේවා කියලා අපේ විදෙස්ගත ආදරණීය ඔබට ප්‍රාර්ථනා කරනවා ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න මොකද අපි ඔබට පෙන්වන්නට සූදානම් වෙන්නේ මේ ගිනි ගහන අවුව ඔබ දන්නවා මේ දවස්වල මැද පෙරදිග රටවල් වලට ගිනි ගහන අවුව මිනිහෙකුට තියා සතා සිව්පාවෘතිය කිසිම කෙනෙකුට අවුවේ ඉන්න බෑ පිච්චෙන රස්නයක් වැටෙනවා එහෙව් මොහතක නැතිබරිකමට විදෙස්ගත වෙච්ච අපේම මව්වරුන් පිරිසක් මේ වෙද්දි දවස් ගණනාවක් තිස්සේ අපේ මහගෙදර තානාපති කාර්යාලය අපි හඳුන්වන්නේ එහෙම ඕමාන් රටේ තානාපති කාර්යාලයේ ඉදිරිපිට තියෙන මහපාරේ දුක් විඳින මව්වරුන් සජීවී ලෙස ඔබට පුළුවන් විදියට සම්බන්ධ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ අපේ රටේ පාලකයන්ගේ දෙයස් අරගන්නට අවශ්‍යයි මේ දුක් විඳින්නේ අපේම මව්වරු මේ ගිනි ගහන අවුවේ මේ අසරණව අනුන්ගේ යැපෙන තත්ත්වයට පත්වලා දින අපේම මව්වරු අද ඔවුන් බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා අනේ අපිට උදව් කරන්න කියලා කවුරු හරි දෙන කෑමක් තමයි ඔවුන්ට කන්න වෙලා තිබෙන්නේ ලැජ්ජ වෙන්නට ඕන ඕමාන් තානාපති කාර්යාලයේ තාප්පේ ආයිනේ වෙන කොහකට නෙමෙයි ඕමාන් තානාපති කාර්යාලයේ තාප්පේ ආයිනේ පාර ආයිනේ සරණ බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයෝ විදේශගත මිනිසුන්ගෙන් අපේම ලාංකිකයෝ පමණයි මේ විදිහට අසරණ වෙලා තියෙන්නේ ඇත්තටම වෙනත් කිසිම රටක ශ්‍රී ලාංකේ මේ වෙනත් රටක ජාතිකෙක් මේ අනින් තානාපති කාර්යාලයේ ඉදිරියේ මේ විදිහට අසරණ වෙලා නැහැ ඕමාන් තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීන් ලැජ්ජ වෙන්නට ඕන ඔවුන්ට සාධාරණ ඉටු කරන්නට තවමත් නොහැකි වීම පිළිබඳව මම කතා කරන්නේ නැහැ මම කතා කරන්න කලින් මා සූදානම් ඔබට සජීවී ලෙස මේ දර්ශන ගෙනෙන්න ඔබ බලන්න ඔබ අම්මා කෙනෙක් වෙන්නට පුළුවන් ඔබ පුතෙක් වෙන්නට පුළුවන් ඔබ විදේශගත නොවිච්ච ශ්‍රී ලාංකිකෙක් වෙන්න පුළුවන් මෙතන ඔබේ අම්මා ඇති ඔබේ සහෝදරිය ඇති හැබැයි අපේ රටේ පාලකයන්ට නොදැනෙන ඒ දුක ඒ වේදනාව අපිට දැනෙනවා මොකද අපි මේ ගිනි ගහනව වැඩ කරන නිසා මෙව්වට අපි මුහුණ දෙන නිසා ඉතින් මේ බලන්න මේ මව්වරු අද විඳින වේදනාව මේ වෙන කොහක්වත් නෙමෙයි මේ කුවෙත් මේ සමාවෙන්න මේ ඕමාන් තානාපති කාර්යාලය අභියස මේ මව්වරු මේ විදිහට දුක් විඳින්නේ ආදරණීය අම්මේ තාත්තේ ඔබ මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපි අහනවා කෝ මනුෂ ඔයා කිව්ව පසු විපරතර විදේශගත ශ්‍රී ලාංකිකයන්ව බලනවා කියලා මේ තියන්නේ ඔයා බලන විදිහද ඔයා හෙට අපිට විරුද්ධව යම් යම් ඇක්ෂන් ගනි යම් යම් පියවර ගනි ප්‍රශ්නයක් නැහැ ඔයාලට පුළුවන් අපේ කටවහන්නට කටයුතු කිරීම විතරයි හැබැයි මේ දුක් විඳින්නේ අපේ මව්වරු බලන්න මේ අම්මලගේ වයස ඔබට පේනවා මේ අම්මලගේ වයස දිහා බලපුවම පේන්නේ නැද්ද මේ මව්වරුන්ට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක මේ ඕමාන් තානාපති කාර්යාලයේ තාප්පේ ළඟ දැන් මම සූදානම් එතන ඉන්න ඒ සහෝදරිය එක්ක ඒ මව්වරු එක්ක කතා කරන්නට ඉදිරිපත් වෙන්න කෝ අපිත් එක්ක කතා කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ මුලින්ම හලෝ ඉදිරිපත් ඔව් අපිට කියන්න දැන් ඔය කට්ටිය දවස් කීයක්ද ඔය ඕමාන් තානාපති කාර්යාලය ළඟ මහපාරට වෙලා දැනට දවස් 10ක් වෙනවා මාත්‍යෝ ඔව් දවස් 10ක් වෙනවා ඕමාන් තානාපති කාර්යාලයේ පාර ළඟ ඇයි ඔය කට්ටිය සේෆ් හවුස් එකට යන්නේ නැත්තේ මොකද්ද ප්‍රශ්නේ අපි දැන් මාස 5-6 සේෆ් හවුස් එකේ හිටියා අපි ගෙවල් වලින් කරදර වෙලා ඒජන්ස් වලින් කරදර වෙලා මෙතනට ඇවිල්ලා ලියාපදිං කියලා ඊට පස්සේ මේගොල්ලෝ සේෆ් හවුස් එකට බඳව ගත්තා බඳවගෙන මාස 4-5 යනකම් අපව තියාගත්ත අපේ ප්‍රශ්න කිසි දෙයක් කතා කරන්නේ නැතුව ඊට පස්සේ අපි ඉල්ලීමක් කළා අපි මේ ප්‍රශ්න කතා කරන්න ඕනේ අපිට කියලා ඒ කතා කරපු වෙලේ කිව්වේ අපිට එක එක්කෙනාට එක එක මුදල් මේගොල්ලන් වෙන් කරලා ඉල්ලනවා. ඒ කියන්නේ ඒජන්සියෙන් කට්ටිය ඉන්න අයගෙන් ඒජන්සි ඔෆිස් එකට අපි ගෙවන්න ඕනි කියනවා ලස්ස 14 ලස්ස 15 ලස්ස 8 9. සමහරක් බාබලාට ගෙවන්න කියනවා ලස්ස 19 මාර 20 18 ඒ වගේ ලොකු ගණන් මුදල්. අපි කාගෙන්වත් අපි සල්ලි ගත්තේ නැහැ. ගහලා දත් කඩලා ඒ වගේ ගොඩක් බාබලයි ගෙවල් වලින් හිරියර වෙලා නොයෙකුත් බාබලාගේ හතින් වෙනත් ඉරියර වෙලා ඒ වගේ සමහර දේවල් වෙච්ච දේවල් මෙතන ඉන්නව ගොඩක් අයට එහෙම වෙච්ච එකේ මෙතන දැන් ඒ හැමෝටම හිරියර වෙලා තියෙද්දි මේ දුක දැනත් සේෆ් හවුස් එකේ මාස ගණන් හිර කරලා තියෙන දැන්ට කියන්නේ ඒ මුදල් ගෙවලා අපිට යන්න කියලා ඉතින් අපිට මුදල් ගෙවන්න ඇත්තරම එහෙම නැහැ අපි හරි දුප්පත් මිනිස්සු ලංකාවේ තාත්තේ කාටවත් දාන්න මුළු ලෝකෙටම ඒ දැනත් අපේ ලක්ෂ 16 17 අපිට ඉන්නන්න ඉල්ලනකොට දෙන්න විදියක් නැහැ කිව්වම කිව්වා එළියට ගිහිල්ලා පාර්ට් ටයිම් කරලා හරි
ඔයා ගෙන එන්න කියලා සේපෝසකින් එළියට ගිහිල්ලා පාර්ට් ටයිම් කරන්න කියනවා ලස්ස 16 20 ගෙවලා යන්න පුළුවන් නම් එහෙම කරලා ගෙවලා යන්නලු පාර්ට් ටයිම් කරලා අපිට එහෙම වත්තමක් නැහැ අපේ මේ කවුරුත් ඇත්තෙත් නැහැ මේ අපේ නාති නැහැ මේ රටේ අපිට දන්නන් දුන්නේ ඉතවත් කවුරුත් මේ රටවල නැහැ මහත්තයෝ අපි ගොඩාක් මේ දුකින් ඉන්න අම්මලා දරුවෝ මේ ඔක්කොම ඉන්නේ පොඩි ළමයි අවුරුදු 22 23 කුටි කාලේ මහපා ඉන්නේ මෙතන ඒක නිසා දැන් මේගොල්ලෝ කියන්නේ මේ තියෙන ප්‍රශ්න වලින් ලිවිං කියන්නේ අපේ પાස්පෝර්ට් එක නිදාස් කරලා යන්න නම් අර කියන සල්ලි ටික කොමාරි ගෙව්වේ නැත්තම් යන්න බෑ කියලා. ඉතින් දැන් මාස පහක් අය කිර කරලා මෙතන තියාගෙන සේෆ් හවුස් එකේ තවත් අපි කොච්චර කල් කියලා ඉන්නද අපේ ප්‍රශ්න විසඳන්න කියලා අපි තානාපතිතුමා වම්බුනා අම්බ වෙන්න ආවම එයාව හම්බ වෙන්න බෑ කියලා මෙතන අපිට තර්ජනය කරා. ඊට පස්සේ මේ කට්ටිය කොමාරි දැන් මේ ඒ මත් අම්බ වෙන්න ඕනේ ප්‍රශ්න කතා කරන්න ඕනේ කියලා කිව්වාම ඉඩ දුන්නේම නැහැ. ඒක නිසා තමයි අපි මෙතන දැන් දින 10ක් ගොඩක් කව්වේ ගොඩක් ප්‍රශ්න මත් ඇව්වේ අපි මේ හැමෝම කන්න බොන්න නෙමෙයි අපිට ඕනේ ලංකාවට කන්න කිසිදු වෙයි මේ හැමෝම දුක් විඳින ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ ගොඩක් කාට මෙතන කවන්ත ඇදිලා වැටිලා කන්න ලැබෙනවා පාර යන මිනිස්සු ඔබ තුමිය කියන්න ඔබ තුමිය දැන් ඔතන කොච්චර කාලද ඔය තානාපති කාර්යාලේ මම දැන් මාස දෙකක් ඉවරයි මේ තානාපති කාර්යාලයට ඇවිල්ලා මාස දෙකකට ඇවිල්ලා එක එක දවසයි මට කතා කරේ මගේ ප්‍රශ්න කතා කරන්න ඒ කතා කරනත් කියන්නේ මට දෙන්න තියෙන මුදල් ලක්ෂ 8ක් තියෙනවා ඊට පස්සේ ඒක පහකට අඩු කරලා තිබ්බ ඒ පහ දීලා මේ දෙනකන් මට යන්න බෑ කියලා ඉතින් මේ එහෙම නැත්තම් එළියට බහලා වැඩ කරන්න කියලා එළියට බහලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නෑ මොකද මේ මගේම සහෝදරියෝ එළියට බහලා ගිහිල්ලා වැඩ කරලා මේ එයාලට උන කරදර අපි ඇස් දෙකේ මේ සමහරු බබාලා හම්බෙන්න ආව සේෆ් හවුස් එකට සමහරු බබාලා වඩාගෙන ආවා මේ 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 ඊයේ පෙරේදා මේ අපිත් එක්කම හිටපු සහෝදරියක් ගිහිල්ලා යාළුවෙක් එක්ක විශ්වාස කරලා ගිහිල්ලා ඒ සහෝදරියටත් ඒ වගේ කරදරයක් කළා ඒ සහෝදරි අපි ළඟට මේ ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නවා ඉතින් මේගොල්ලෝ මේ මේ කරන ඉල්ලීම සාධාරණද නෑ සාධාරණ නෑ මේගොල්ලන්ගේ මේ 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 රාජකාරිය මොකද්ද මේ දිගින් දිගටම හැමදාම හැම වර්ෂෙම මේ මේ එකම මේ චෝදනාව මේක ඉතින් ඒ චෝදනාව මේගොල්ලන්ට ඇයි මේගොල්ලන්ට මේ දේවල් හදා ගන්න බැරි ඇයි අපි සල්ලි දෙන්නේ අපි ඒ සල්ලි ගත්තද ලක්ෂ ගණන් මේ අම්මලා අරන් තියෙනවද නැහැ මේ අම්මලා ඒ ලක්ෂ ගණන් අරන් එන්නේ නැහැ ඉතින් අපි උඹට ඒ සල්ලි දෙන්නේ ඒක ඒක ඇයි මේගොල්ලන් තේරුම් ගන්න නැත්තේ ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කතා කරන්න තමයි අපි මෙතනට ආවේ අපිට ඒ අවස්ථාව ලැබලා දුන්නේ මානින් මැඩම්ට මේ ගැහුවා කියන චෝදනාවකට මගේම සහෝදරියක් තාමත් මේ 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 රෝමාණ්ඩට ඒ පොලිසිය රිමාන් කරලා තියෙනවා ඒ චෝ මේ ඒ සහෝදරිය ගැන අපිට තාම තොරතුරක් ඇත්තෙම නැහැ මොන චෝදනාවක් අපි එක එල්ලේ කියන එතුමියට ගැහුවා නම් අර තියෙන කැමරා චෙක් කරන්න කියලා මම පෙරේදා හම්බුණා තානාපතිතුමා තානාපතිතුමාට මම කිව්වා ඒ ප්‍රශ්නේ ඉපිට කියලා මම කිව්වා ගිහින් චෙක් කරන්න සර් ඔබතුමාගේ කැමරා චෙක් කරන්න මේක සහෝදරියක්වත් ගැහුවේ නැහැ ඒක බොරු චෝදනාවක් එතුමියගේ ප්‍රශ්න වලින් බේරෙන එතුමිය දාගත්ත එකට දාගත්ත ප්‍රශ්නයක් බොරු ප්‍රශ්නයක් එතුමිය දැන් ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න හදන්නේ ඒ දේ වලු මේ මේ අපි අපි පිට වරද පටවලා බීරයකින් කියනවලු අපිව ගන්න ගන්න එපා ඇතුළට කියලා මේ ගත්තේ නේ දවස් 10ක් ගෙවෙනවා දවස් 10ක් අත ගෙවෙන මොහොතේ මේ ගිනිසක් අහුවේ මේ ඉන්නේ පුළුවන්කමකට නෙමෙයි මේ අම්මලා ලෙඩ වෙලා කලන්ත දාලා වැටිලා ඉතින් මේක ලෙඩෙක් ඉන්නවා ඉමර්ජෙන්සි නේනේ තාම වෙනතුරු ඒ දිනාට සාධාරණයක් ඉෂ්ට වුණේ නේ මේ ඉන්න ඔක්කොටම ඉන්න පුළුවන්කමකට නෙමෙයි මෙතන ඉන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ අපේ ජනාධිපතිතුමා හරි විදේශ ඇමතිතුමා හරි මේකට සම්බන්ධ වෙලා මොනවා හරිම දෙයක් කරලා මේ අහිංසක මේ අම්මල මේ අක්කල මගේම සහෝදරියෝ මගේ රටට ගන්න කියලා මේ තානාධිපති කාර්යාලයේ මේ මේ මෙතනින් රාජකාරිය කෙරෙනවා නම් මේ විදිහට මගේ සහෝදරියෝ මගේ අම්මල මේ විදිහට දුක් විඳින්නේ නෑ මේක දිගින් දිගට මෙන්න ප්‍රශ්නයක් ඇයි මේ ප්‍රශ්නෙට විසඳුම් නැත්තේ ඇයි එතුමල
తమంగి ఉప మౌ బిమట గేన్నట అవస్థా దీపాల కీలా అపట అపియో గేన్న
කියන්න කියලා. ඉතින් මේ මිනිස්සු කියනවා මේ මව්වරු කියනවා අපි සත පහක්වත් ඒජන්සියෙන් ගත්තේ නැහැ අපිට දුන්නේ නැහැ කියලා. එතකොට මේ ඒජන්සි කාරරෝ මේ හාම් පුතන්ට හාම් පුතුන්ට මේ මව්වරු විකුණා තිබෙනවා. ඔවුන්ගේ සල්ලි අරගෙන තියන්නේ ඔවුන් මොහොන් නෙමේ. හැබැයි අද අවසානයේදී මේ සල්ලි ඒ ගත්ත නැති මුදල් ලක්ෂ 10 15 ඔවුන්ගෙන් ඉල්ලද්දී ඔවුන්ට ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ඒ ගෙවන්න විදියක් නැති නිසා අද මේ මිනිස්සු අන්ත අසරණ ලසිනවා. කාටද මේ දුක කියන්නට ඕනේ? තම කොච්චර කාලයක් අපි උකුර කඩාගෙන කෑ ගහලා කියන්නට ඕනද? මෙව්ව කෑ ගහලා කියද්දී මේ එම්බසි වලට පක්ෂපාති කටුකන හිවලුන්ට පාදඩයන්ට රිදෙනවා. ඒ පාදඩයන්ව නලවන්න වෙලාවක් නැමයි මේක. අපි පෙනී සිටියේ හැමදාම මේ මැද පෙරදිග දුක් විඳින අහිංසක මව්වරු වෙනුවෙන්. ඉතින් මම ඔබට කියන්නේ මේ වීඩියෝ එක දැක්කහම ඔබ ෂෙයා කරන්න. අපේ රටේ අපට පුළුවන් මේ දේ පමණයි. මෙවැනි දේවල් සමාජගත කරන්නට අපි අවශ්‍යයි. මොකද මෙතන ඉන්නවා ඩුබායි එකට ගිහිල්ලා ඩුබායි එකෙන් ඕමාන් එකට ගෙනාපු කට්ටියව. මේ මිනිස්සු දන්නේ කොහටද විකිණෙන්නේ කියන කාරණාව. ඇයි මේ තරව් කරුවන්ට වැටපඳින්නට බැරි? ඇයි මෙවැනි ඒජන්සි කරුවන්ට වැටපඳින්න බැරි? අපේ කට වහන්නට නාමලේකන හදන එක නෙමෙයි කරන්න අවශ්‍ය. අපි දන්නවා මේ වෙද්දී අපේ නාමලේ නම් ගත කරමින් පවතින බවත් අපි දැනගෙන ඉන්නවා. හැබැයි මොකද උන් කැමති නැහැ අපි මෙව කතා කරනවට. උන් කැමති නැහැ මෙව හෙලි කරනවට. සමාජයේ ඉදිරියේ කතා කරනවට. ලක්ෂ සංඛ්‍යාත විදේශගත වෙන මිනිස්සුන්ගේ ඉරණම මේකද? හෙට ඔබට වෙන්නට පුළුවන්. හෙට මට වෙන්නට පුළුවන්. මේ විදිහට අපි තවත් කොච්චර කාලයක් අසරණ වෙන්න ඕනද? ඉතින් මතක් කරනවා අවසන් වතාවට අද ලංකාවේ දවල් 1ට සජීවී මාධ්‍ය හමුව පවත්වනවා. මෙන්න මේ අම්මාවරු වෙනුවෙන් අපි කාගෙන් හරි උත්සාහ කරනවා පක්ෂපාත ભેද අතරින්න. මේ වෙලාවේ මේ මිනිස්සු වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉදිරිපත් උනේ ජාතික ජනබල වේගයේ සුනිල් හඳුන්තෙති සහෝදරයා බිරිඳ. එතර අපි සංවිධානය අද ඔවුන් දවල් 1ට සජීවී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන මේ අම්මාවරුන් වෙනුවෙන් සාධාරණ ඉටු කරගන්න. ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තු නෙමේ. ඡන්ද අවශ්‍ය නැහැ. ඡන්ද දෙන්නට ඕනේ. මේ මිනිස්යන් වෙනුවෙන් පමණයි අපි කතා කරන්නේ. මොකද මේ දුක් විඳින්නේ මේ අසර මේ සිටින්නේ ඔබ අපි වගේම නැති බැරිකමට කොහේ හෝ ඒජන්සියකින් කාගෙන් හෝ නොදැනුවත්කමට හෝ අහුවෙලා අසර වෙලා රට ආපු මව්වරු. ඉතින් මේ මව්වරු තවදුරටත් තානාපති කාර්යාලයක් අභියස මේ විදිහට ඉන්නට අවශ්‍යද? ලැජ්ජ වෙන්නට ඕන. තානාපති කාර්යාලයක නිලධාරී නඩත්තු වෙන්නේ විදේශගත ශ්‍රී ලාංකික ඔබේ සල්ලි වලින්. ඔවුන් සුරසැප විදිද්දී ඔවුන් නේසි එකක් දාගෙන ඒසි එකකට වෙලා ආතල් එකේ ඉද්දී ඔවුන්ව නඩත්තු කරන්න විදේශගත වෙච්ච මේ මිනිස්සු දිනි ගහන අවුවේ සෙන්සිය සාසක 48 පැනලා මේ වෙද්දිම මේ උදේ 9 10 වෙද්දී රස්නේ තියෙනවා. එහුව රස්නේක තමයි මේ මිනිස්සු කිසිම අවහරණක් නැතුව මේ පාරක් ගාන ඉන්නේ. නැවත බලන්න මේ මිනිස්සු විඳින දුක. මේ මිනිස්සුන්ගේ දුක වේදනාව අපිට බලන්න. මේ අම්මගේ වයස කීයක් විතර ඇද්ද? කවුද මේ අම්මව ඕමාන් එකට ඇව්වේ? මේ එවපු කාලේ ගන්නේ ඒජන්සියක් කාර්යයක ඉඳලම මුණ්ඩ නඩු දාලා මේව කැන්සල් කරන්න අවශ්‍ය නැද්ද? ඒ අම්මගේ වයස ඔබට පේනවා 60 පැනලා 60 අවුරුදු 60 පැනලා ඇති මේ අම්මගේ වයස. මේ වෙද්දි පිනක් දහමක් කරගෙන ඉන්නට ඕන මව්වරු. මේ නැතිබරිකම ඉදිරියට ආපු නිසා ඒ අම්මවරුන්ට අද පිනක් දහමක් කරගෙන ඉන්න නැතුව මේ අම්මවරු මැද පෙරදිග ඇවිල්ලා තමන්ගේ තානාපති කාර්යාලය ඉදිරියේ මේ විදිහට පවන් ගසමින් කොළ කෑල්ලක් උපයෝගී කරගනිමින් අවසානයේදී ඔවුන්ගේ දුකට පිට වෙන්නේ හුලන් ටිකක් ගහන්න හරි මේ කොළ කෑල්ල පමණයි. කෝ අපේ නිලධාරීන් නැකිට පල්ලා උඹලා නිදියගෙන ඉන්නම නම් මේ මිනිස්සුන්ගේ වැරදි හොය හොයා ඉන්න එක නෙමෙයි. මේ මිනිස්සුන් හොරෙන් ආවද කොහොමද ආවා කිය ආවේ කිය කියා හොයා ඉන්න එක නෙමෙයි. එහෙම ඇවිල්ලා තියෙනවා නම් මේ මිනිස්සුන්ව මුලින්ම ලංකාවට ගෙනෙල්ලා ගෙනල්ලා මේ මිනිස්සුන්ව උපයෝගී කරන කවුද? මේ මිනිස්සුන්ව විදේශගත කරුවේ කියන මේ පාදඩ කාලකණි ඒජන්සි කාර්යෝ ගැන හොයලා බලලා ඒ තරව් කරුව ගැන හොයලා බලලා මනුස්ස මේවට දඬුවම් දීපල්ලා. අපි උත්සාහ කරන්නේ මනුස්ස උඹලගේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ අවුරුදු 17 මේ 17 30 විදේශගත ශ්‍රී ලාංකාව වෙනුවෙන් කතා කරන්නේ. මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරගන්න මිසක් උඹලව පෙරලන්නවත් උඹලගේ බලය ගන්නවත් දේවල් ගිනි තියන්න ඕන නෙමෙයි. මේ රටට විදේශ විනිමය හොයන්නට ආපු අම්මාවරු බලන්න ප්ලීස් හෙල්ප් අපට කරුණාකර උදව් කරන්න. ලැජ්ජ නැද්ද මෙව්ව දකිද්දී අපේ රටේ පාලකයන්ට? ලැජ්ජ නැද්ද අපේම රටේ ලාංකික මහපාරක වෙනත් රටක මහපාරක තානාපති කාර්යාලයක් අභියස මේ විදිහට බෝට් උදන් උසංගිද්දීවත් දැනෙන්නේ නැද්ද පිළිකුල? ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද පාලකයන්ට? ඉතින් අවසන් වතාවට අම්මේ ඔබ කියන්න ඔබලා කට්ටිය මොනවද අපේ රටේ පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ඔය කට්ටියගේ ඉල්ලීම ඉදිරිපත් වෙලා කියන්න කවුරු හරි කෙනෙක් ඔතන? අපි
අවසාන ඉල්ලීම ඒ මව්වරුන්ගේ මැරෙන්නට කලින් තමන් උපන් මව්බිමට අනේ අපිව ගෙනල්ලා දීපල්ලා කියන ඒ අවා ඒ කාරුණික ඉල්ලීම පමණයි ඔවුන් කරන්නේ අපි හිතනවා අපේ රටේ පාලකයන්ගේ ඇස් ඇරෙන්නට අවශ්‍යයි තවත් AC කාමරවල ආතල් එක ගන්නට කලින් මේ මිනිස්සුන්ට සාධාරණයක් කරපල්ලා එසේ නොවුනොත් මේ මව්වරුන්ගේ ඇස් වලින් වැටෙන කඳුලක් කඳුලක් ගානේ මේ දරුවන්ගේ හදවත් වලින් නැගෙන ඒ වේදනාවක් වේදනාවක් ගානේ උඹලට සාප වෙනවා උඹලගේ මිනී වලට සාප වෙනවා කියපන් මතක තියාගන්න ඉල්ලා උඹලගේ මිනී වලට ඒ සාපේ වදිනවා මොකද මේ මිනිස්සුන්ගේ නැතිබරිකම මේ මිනිස්සුන්ගේ පස්කරුවේ මේ අවුරුදු 75 30 මේ රට පාලනය කරන පාදඩය මේ මිනිස්සුන්ව නැතිබරි මේ මේ අසරණ තත්ත්වයට පත්කරුවේ අද උන් ඒ කඳුලෙන්ම ඒ මිනිස්සුන් ඒ තත්ත්වයට පත් කරලා මේ රටවල් වලට බොරු සුරංගනා ලෝක පෙන්නලා විදේශගත කරලා අද මොකාගේ හරි එකකට අහු වෙලා අද මේ මිනිස්සු අපා දුක් විඳිනවා මහපාරවල් වල ඉතින් මෙව්වා අපේ රටේ පාලකයෝ දකින්නට ඕන රට එන්න ඉන්නට ඔබත් දකින්නට ඕන හොඳට දැනුවත් වෙලා ඉන්න ඔබට කියන සුරංගනා ලෝක ඔබට ඒජන්සි කාර්යෝ පෙන්නන සුරංගනා ලෝක වලට අහු වෙන්නට එපා මෙහෙම සුරංගනා ලෝක නෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මේ තියෙන තට්ටු පිට තට්ටු ගෙවල් මේ විදිය වයසක අම්මලා ආපුවම රැවටිලා ආපුවම ඔබට වැඩ කරන්නට විදියක් නැහැ ඔබට පඩි පෙළ නැග ගන්නට විදියක් නැහැ මෙව්වා අම්මතිලා කියන්නේ නැහැ මෙව්වා ඒජන්සි කාර්යෝ කියන්නේ නැහැ මොකද උන්ට අවශ්‍ය කරන්නේ ඔබ විකිනීම පමණයි එහෙමනම් මේ වීඩියෝ කොට ෂෙයා කරයි කියලා විශ්වාස කරනවා කැමති කෙනෙක් ඉන්නවනේ TikTok එකේ අරන් දාගන්න අවසර දෙනවා කැමති කෙනෙක් ඉන්නවා YouTube වල අරන් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ එක ඒ නිසා මොකද මේවා සමාජගත වෙන්නට ඕන මගේ ඒක මරමුණ මේ මිනිස්සුන්ට සාධාරණීකරණය කිරීම පමණයි මේ මිනිස්සු මැරෙන්නට මොහොතකට කලින් අප මව්බිමට යා යුතුයි ඔවුන් අපේ රටේ ජාතික සම්පත් මං කොල්ල කාලා නැහැ අපේ රටේ ජනතාවගේ දේපොළ මං කොල්ල කාලා නැහැ ඔවුන් මිනී මරලා නැහැ ඔවුන් වෙනත් අපරාධ වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ නෙමෙයි නැතිබරිකමට රට ඇවිල්ලා අද තමන්ගේම තානාපති කාර්යාලය ළඟ අන්ත අසර වෙලා සරණ පතන මව්වරු පමණයි එමනම් ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක් පෙරවසරයි